අලුත්ම වීඩියෝ ලබා ගන්න හෙළබජුන් චැනල් එක subscribe කරන්න bell icon එක click කරන්න. ආයුබෝවන් හෙළබජුන් අපේ channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ එළවලුනේ සුප් එකක් හදන හැටි. මෙතන මම පාවිච්චි කරලා තියෙනවා එළවලු 4ක් විතර. ඔයාලට ඕනම එළවලක් පාවිච්චි කරන්න පුළුවන්. බෝංචි, කැරට්, අල, පරිප්පු ගෝවත් තියෙනවා මෙතන. මම නම් පාවිච්චි කරේ නැහැ, ගෝවත් තියෙනවා. ඒ වුණාට පාවිච්චි කරගන්න පුළුවන් කරපිංචා. එතනින් අපි විශේෂයෙන් තියෙනවා ලුණු කුඩු, ඊළඟට තලාගත්ත ගම් මිරිස් ඇට කීපයක්, ඒ වගේම කොත්තමල්ලි ඇට කීපයක් තලාගෙන කුඩු කරලම නැහැ, පොඩ්ඩක් තලලා තියෙන්නේ මේක. දැන් අපි මේ පෝන්චි වල දෙපැත්තේ තියෙන රේණුව ඉවත් කරගන්න ඕනේ. සුප් එක හදන්න ඉස්සෙල්ලා ඉවත් කරලා හොඳට හෝදලා අපි පුංචි කෑලි වලට කපා ගන්න ඕනේ. මේ විදිහට පුංචි කරලා පුංචිට කපා ගන්න ඕනේ. මේකද පුංචිට කැපීමෙන් මේ එළවලු වල සාරය අපිට ගන්නයි ඕනේ සුප් එකට. ඒ නිසා මේ විදිහට පුංචිට පුංචිට කෑලි වලට කපා ගන්න පුළුවන්. දැන් මේ කපාගත්ත පුංචි ටික මෙහෙම තියෙනවා. දැන් මෙතෙන්දී අපිට මම පාවිච්චි කරන එළවලු වලට අමතරව ඔයාලට දාගන්න පුළුවන් ගෝවා දාන්න පුළුවන්, ලීක්ස් දාන්න පුළුවන්, බණ්ඩක්ක දාන්න පුළුවන්, ඒ වගේම වට්ටක්කා වගේ දේවල් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වුණාට මම පාවිච්චි කරලා තියෙන්නේ මේ බෝංචි, කැරට්, ඊළඟට ආල, පරිප්පු. දැන් ඊට අමතරව ඔයාලට ඕනම එළවලුවක් දාගන්න පුළුවන්. එතකොට මුං ඇට වගේ ඇට වර්ගයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මේ අපිට ඒක සීමාවක් නෑ. මේ කැරට් ටිකත් මේ විදිහට අපි පුංචිට කපා ගන්නවා. දැන් කැරටුත් මේ විදිහට චූටියට කපා ගන්නවා. මොකද ඊරි භාගය කපා ගත්තාම අපිට සම්ම ගන්නත් ලේසි. අනික මේකේ තියෙන එළවලු වල තියෙන සාරය හොඳට සුප් එකට එන්න ඕන හින්දා අපි පුංචිට කෑලි වල කපා ගන්නවා. අපිට බ්ලෙන්ඩර් කරන්න නැතුවත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට පුංචිට සම්මගත් කපා ගත්තාම ඉක්මනින් තැම්බෙනවනේ. ඒක හින්දා මේ වාගේ පුංචිට කපා ගත්තාම අපිට මේ ඉක්මනින් තම්බ ගන්නත් ලේසි. අර එළවලු වල තියෙන සියලුම සාරය වතුරට උරා ගැනීම ඉක්මන් වෙනවා. අපිට අවශ්‍ය මේකේ සාරය ගන්නනේ එළවලු වල තියෙන. ඒ කියන්නේ ඒක නිසා මේ වාගේ පුංචිට කෑලි වලට අපි කපා ගන්න ඔයාලා මේ ලොකුට කෑලි කපුවොත් අපිට බ්ලෙන්ඩර් කරලා වාගේ ගන්න වෙන්නේ. ඊළඟට මම අල ගෙඩියක්, ලොකු අල ගෙඩියක් අරන් තිනවා. ඒකත් ඒ වගේම පිටි කපා ගන්නවා. ඒකත් පුංචිට කපා ගන්නවා මේ විදිහට. අල ගොඩක් දැම්මොත් ගොඩක් පිටි රස එනවනේ. ඒක නිසා අල ගෙඩියක් විතර ප්‍රමාණවත්. දැන් අපිට බණ්ඩක් අහිම දාපුවම සෙවල ගතියක් එනවා. ඒක නිසා මම නම් ආස නැහැ සෙවලින්ද බණ්ඩක් හදාලා සුප් එකක් හදාගන්න. ඉතින් අවශ්‍ය නම් අපිට හදාගන්න පුළුවන්. දැන් මම කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් ලීස් වගේ දානවා නම් අපි ලීස් එකේ කඳ කොටස තමයි හුඟක් පාවිච්චි කරන්නේ. ලීස් ගෝවා දාපුවාම සුප් එකේ නියම රසට වඩා විස්මතු වෙනවා ලීස් වල රසයි ගෝවා වල රසයි. ඒක නිසා ඔයාලට දාගන්න කැමති නම් දාගන්න පුළුවන්. ලුණු කොළ වුණත් දාගන්න පුළුවන් අපිට. දැන් ඊළඟට කරපිංචා ටිකක් මේ වගේ කපලා දාගන්න. මොකද කරපිංචා වලින් හුඟක් බඩට හොඳයි. මොකද ඒකෙදි අර බඩේ පිපෙන ගතිය වගේ අඩු වෙනවා. මේකේ රසකුත් තියෙනවනේ කරපිංචාවනි. තුන පහ රස එක හොඳට ඉස්මතු වෙන හින්දා මේ විදිහට කරපිංචා ටිකක් කපලා මේ අවශ්‍ය පරිප්පු ටික මම හොදාගෙන තියෙනවා. පරිප්පු ටිකත් එතන තියෙන්නේ. තව වට්ටක් වුණත් ඔතන ගන්න පුළුවන්. ඔයාලට පිටි රසට වගේ උනා නම් ඒක. දැන් ඊට පස්සේ මම මේ කැරට් ටික වාජනයකට දාලා ඉතුරු එළවලු ටිකත් මේකට එකතු කර ගන්නවා. බෝංචි, ඊළඟට අල. එනට මේ එළවලු ටික එකතු කරගත්තාම හරිය රසයි මේ සුප් එක. මේ පරිප්පු ටිකත් දාලා අපි වතුර ටිකක් දාලා
ඒක තැම්බෙන්න තියෙන මේක වතුර අපි කෑලි වලට උඩින් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් කරපිංචා මේ ප්‍රමාණයට වඩා උකුණියක් විතර වාගේ වතුර ටිකක් වැඩියෙන් තියපාර කමන්නේ. දැන් අපි ජෝගුවකින් පත්නක දානවනะ ජෝගු තුනක් විතර වාගේ. දැන් ඊළඟට තුන අර තලාගත්ත කොත්තමල්ලි කොත්තමල්ලි වලින් හරි රසක් එනවනේ. ඊළඟට තලාගත්ත ගම්මිරිසට කීපයක් උඩා සැරට දාපුවම අපිට උගුර දණ්ඩ වගේ බඩ දණ්ඩ වගේ පටන් ගන්න. දැන් මේකෙන් ඇත්තටම කොත්තමල්ලි ගම්මිරිස් වලින් බඩේ අර පිරෙන පිපුණ ගතිය වගේ දේවලුත් නැති වෙනවනේ. ඒ නිසා මේ වගේ තලාගත්ත ගම්මිරිස් ඇට කීපයක් දාගන්න. මේ ඇට පිටින් දාන්නත් පුළුවන්. අතර බොනකොට කටටහු වෙන නිසා පොඩ්ඩක් තලා ගත්තාම හොඳයි. මේ වගේ වතුර ප්‍රමාණය වැඩියෙන් ටිකක් තියාගන්න. අපිට මේකේ සුප් එකේ වතුරයි අපි මුගක් ඔන්නේ. දැන් මේ ගෝවා දාන්න පුළුවන් චූටිට කපලා. මං ගෝවා දැම්මේ නැහැ. ගෝවා දාපුවාම අර ගෝවා රස වැඩිපුර දැනෙනවා. ඒක නිසා ඔයාලට කැමති නම් දාගන්න පුළුවන්. දැන් මේ තැම්බිච්චි භාගෙට තැම්බිලා තියෙන්නේ මේ පරිප්පු. දැන් පරිප්පු තැම්බුනෙන් පස්සේ තමයි මම ලුණු දාන්නේ. මොකද නැත්තම් පරිප්පු තැම්බෙන්න වෙලා යනවා. ඉක්මනින් තම්බ ගන්න ඕන නිසා දැන් ලුණු දාපුවෙන් පස්සේ දැන් මේ බලන්නකෝ සුප් එක නිකන් කළු පාට වගේ වන්නේ දුඹුරු පාට වර්ණයක් තියෙන්නේ. සුප් එකේ එළවලු වල සාරේ කහට ගතිය හොඳට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේකට ලුණු දාපුවාම මේක පැහැදිලි පාටක් එනවා. ලුණු දාලා ටිකක් කළා නිප උඩ තිනකොට දැන් ලුණු මදි නම් තව චුට්ටක් දාලා රස අනුව වෙනස් කරගන්න පුළුවන්. තැම්බෙනකොට ලුණු ටිකක් දැම්මහම ඒකේ අර රසත් එනවා. දැන් මේ ඔන්න දැන් බලන්න දැන් මේ ලුණු දැම්මන් පස්සේ මේ දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. අපි තැම්බිලාද කියලා බලන්න කෑල්ලක් අරගෙන අපි මේ කැරට් නේ ටිකක් අමාරු ටිකක් වෙලා යන්නේ. කැරට් කෑලි මම හොඳට තැම්බිලා තියෙන්නේ. ඊට පස්සේ මම මේක බ්ලෙන්ඩර් කරන්නේ නැතුව මේකෙන් භාගයක් විතර අරගෙන නෑඹිලියකට හරි මේ වගේ භාජනයකට හරි එහෙම නැත්තම් බ්ලෙන්ඩර් එකකට හරි දාලා ඔයාලට මේක කෑලි තියෙන සුප් එක හදා ගන්නවා නම් භාගයක් ගන්න. භාගයක් අරගෙන හොඳට මේ වගේ නෑ ඇඳකින් පොඩි කරගන්න. ඒක හොඳට පොඩි වෙනවා ඈ. ඒක නිසා මේ විදිහට පොඩි කරගන්න. දැන් පොඩි කරලා අපි ඉතුරු භාගේ පොඩි කරන්නේ නැතුව තියෙනවා. මොකද සුප් එක ලස්සන්ටත් තියෙනවා අනික ඒක හපලා කන්නත් පුළුවන්නේ. ඇඳකින් අපිට අරගෙන හොඳට හපලා කන්න තියෙනවා නම් ඒකත් හොඳයිනේ. දැන් ඔයාලට මේ වගේ ගොඩාක් කුකු ගැති ඕන නම් කෝන්ෆ්ලා වගේ දෙයක් ටිය කරලා මේකට චුට්ටක් මිශ්‍ර කරගන්නත් පුළුවන්. හැබැයි ඒක චුට්ටක් බාලා පොඩ්ඩක් නිවුනන් පස්සේ වගේ නැත්තම් කැටි ගහනවට දාගන්නත් පුළුවන්. මේ විදිහට ඩියාරු සුප් එකක් මේ විදිහට අපිට හදාගන්න අවශ්‍ය නම් මේ විදිහට සුප් එක හදාගන්න පුළුවන්. දැන් මේ හදාගත්ත සුප් එක තමයි මේ තියෙන්නේ. දැන් හොඳට තැම්බිච්චි හොඳ සුප් එකක් මේ තියෙන්නේ. මේක හරි රසයි. මේ එළවලු හතර එකතු වෙච්චාම අර ගම්මිරිස් කුඩු දාපුවම ගම්මිරිස් කොත්තමල්ලි වගේ දේවල් දාපුවම තවද රසයි. මේ රසනේ පිටින් තමයි මේක අපි ඇත්තටම බොන්න ඕනෙන්නේ. රසනේ බීමහම රසනේ ගතියෙන්ම මේක අරින්න ඕනේ අපිට. මේ හදාගත්ත සුප් එක මේ තියෙන්නේ. මේකට අපිට කැමති නම් දෙහි බිඳු කිූපයක් එකතු කරගන්නත් පුළුවන්. ඒ වගේම සුප් එකෙන් කෑම රුචිය ඇති කරනවා. ඒ වගේම ශාරීරික උෂ්ණත්වයත් අඩු කරනවා. ඒ වගේම බඩගින්න නැති කරගන්නත් මේක හරි වටිනවා. සුප් එකක් හුඟක් හොඳයි. ඒක නිසා දවස ඕනෑම වෙලාවක අපිට සුප් එකක් හදාගන්න බොන්න පුළුවන්. ඔයාලටත් මේ විදිහේ රසවත් සුප් එකක් හදලා රස බලන්න පුළුවන්. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අපේ channel එකට subscribe වෙන්න. comment කරන්න. Facebook එකේ share කරන්න.